අර අනාථපිණ්ඩිකේ සිටුවරයාගේ ගෙදර දාස් ගණනාවක් සේවක සේවිකාවෝ ඉන්න ඔක්කොම සිල් ගන්න. කොච්චර දෙයක පුහුණු කරන්නේ කුඩා කිරිබොන දරුවන්ට සිල් පුහුණු කරනවා. ඒ ඇත්තන්න 12න් පස්සේ කිරි දෙන්නේ නැතුව ඒ වෙනුවට සතු මඳුර කට ගන්නවා. පුරුදු වෙන්නේ. ඒ තරමට සිල් සමාදන් වීම නිවෙස්වල පුරුදු කරනවා. සිල් සමාදන් වීම නෙක්ඛම්ම පාරමිතාවක් වෙනවා. සීල පාරමිතාව වගේ. මොකද නෙක්ඛම්ම වෙන්නේ අර අනාථපිණ්ඩිකේ සිටුවරයාගේ ගෙදර දාස් ගණනාවක් සේවක සේවිකාවෝ ඉන්න ඔක්කොම සිල් ගන්න. කොච්චර දෙයක පුහුණු කරන්නේ කුඩා කිරිබොන දරුවන්ට සිල් පුහුණු කරනවා. ඒ ඇත්තන්න 12න් පස්සේ කිරි දෙන්නේ නැතුව ඒ වෙනුවට සතු මඳුර කට ගන්නවා. පුරුදු වෙන්නේ. ඒ තරමට සිල් සමාදන් වීම නිවෙස්වල පුරුදු කරනවා. සීල සමාදන් වීම නෙක්ඛම්ම පාරමිතාවක් වෙනවා. සීල පාරමිතාව වගේ. මොකද නෙක්ඛම්ම වෙන්නේ නෙක්ඛම්ම කියන වචනේ තේරුම් තියෙනවා පහ. එයින් එකක් අයිති වෙනවා. පම්බඤ්ඤා පතමං ඥානං සමතෝච විපස්සනා සබ්බේති කුසල ධම්මා නෙක්ඛම්මන්ති පවොච්චති කියන බුද්ධ වචනයක් තියෙනවා. පම්බඤ්ඤා පරිදි වීම නෙක්ඛම්මයක්. පතමඥානං ප්‍රථම ඥානය නෙක්ඛම්මයක්. සමතෝ සමත භාවනාව නෙක්ඛම්මයක්. විපස්සනා විපස්සනා භාවනාව නෙක්ඛම්මයක්. සම්මේති කුසල ධම්මා සීලම කුසල ධර්ම නෙක්ඛම්මේතයි. එතකොට gedara සීල සමාදන් වුණත් විහාරස්ථානයකට ගින් සීල සමාදන් වුණත් සිදු කරන කුසල ධර්ම සියල්ල නෙක්ඛම්ම. ඒ නිසා කිසිම වරදක් නැහැ. පදේ වස්තු රූපය ඇසුරු කොට පහළවන්නා වූ සිත් අතරින් තුනක් මනෝ ධාතු වශයෙන්ද සිත් 76ක් මනෝ විඥාන ධාතු වශයෙන්ද බෙදා දැක්වීමට හේතුව කරුණු මොනවාද? මනෝ ධාතු මනෝ විඥාන ධාතු දෙකේ වෙනසක් තියෙනවා. මනෝ ධාතු කියන්නේ පංචද්වාර වර්ජන ක්‍රියා චිත්තයයි සම්පටිච්චන කුසලීපාක සිතා අකුසලීපාක හිත කියන සම්පටිච්චන සිත් දෙකයි. ඒවාට කියනවා මනමත්තා ධාතු කියලා. මනමත්තා ධාතු කියන්නේ අරමුණු ගත්තා පමණ ඊට වඩා ක්‍රියාවක් ඒක නෑ. පංචද්වාර වර්ජනය කරන්නේ දොරටු පහෙන් යම් අරමුණක යම් දොරටුවකට අරමුණක් හැපුණාම ඒ නියමිත දොරටුවට හරවන එක පමණයි. රූපාරම්මණයක් නම් ඇවිල්ලා චක්ෂු ප්‍රසාදය හැපුණේ භවංග චලනයෙන් පසුව භවංග උපච්ඡේදයෙන් පසුව පංචද්වාර වර්ජන කියන ක්‍රියාහිත පාල වෙලා ඒක චක්ෂුද්වාරයට යොමු කරනවා. එච්චරයි ආ කරන්න පුළුවන් සේවය. ශබ්ද රූපයක් නම් ශ්‍රෝතද්වාරයට යොමු කරනවා. ගන්ධ රූපයක් නම් ගානද්වාරයට යොමු කරනවා. රස රූපයක් නම් ජීවාද්වාරයට යොමු කරනවා. ස්පර්ශ රූපයක් නම් කායද්වාරයට යොමු කරන ඉච්ඡර පමණයි ඒ ක්‍රියාපිතින් කෙරෙන්නේ. ඒ නිසා ඒක වඩා දෙයක් නොකරන බැවින් මනමත්තා ධාතු මනෝ ධාතු කියලා පංචද්වාර වර්ජින චිත්තේ හඳුන්වනවා. සම්පටිච්චෙන සිත් දෙකින් කරෙන්නේ චක්කුද්වාරයෙන් චක්සු විඥාණයෙන් යම් රූපයක් අරමුණු කළා නම් ඒ රූපය පිළිගන්නවා පමණයි. ඊට වඩා දෙයක් නැහැ සම්පටිච්චෙන සිති. ඒ වගේම ශබ්ද රූපය සෝතද්වාරයේ හැපුණාම ශබ්ද රූපේ පිළිගන්නවා පමණයි. ගන්ධ රූපයක් ගානද්වාරයට මුණ ගැහුණාම ඒ ගන්ධ රූපේ පිළිගන්නවා පමණයි. සම්පටිච්චෙන හිත් දෙකෙන් කරන්නේ ඔය වගේම රස රූප ස්පර්ශ රූප ඒ දොරටු වලින් අරමුණු කළ පමණින් ඒක නැවත පිළිගන්නවා වගේ දෙයක් තමයි සම්පටිච්චෙන හිත් දෙකෙන් කරන්නේ. අර උපමාවක් කියලා තියෙනවානේ. දැන් රජ කෙනෙක් සම්මුඛ වෙන්නේ ආගන්තුක කෙනෙක් ආවම කීප දෙනෙක් ඉන්නවා මේ රජතුමාට යොමු කරන අය.
දැන් රජතුමාට යම් කිසි භාණ්ඩයක් ගේනවා තෑගි. ඒ තෑගි ගෙන එක්කෙන දොරකඩදී දොරටුපාලයා පළමුවෙන් සම්මුඛ වෙනවා. දොරටුපාලයා දෙනවා ඊළඟ ආරක්ෂක නිලධාරියාට මේක ගෙනියන්න කියලා. ඒ තැනැත්තා අතින් අල්ලගෙන ඊළඟ එක්කෙනාට දෙනවා. එයා රස පරීක්ෂකයෙක්. රස පරීක්ෂකයා වගේ තමයි සම්පීර්ණ හිත. ඊළඟට දෙනවා වත්තපණි කියන අවස්ථාවට මේ මේ රජිරුවන්ගේ අර තේනවනේ සම්බන්ධී කරන නිලධාරියෙක්. ඒ තැනැත්තා ඒක බාර දෙනවා රජිරුවන්. ඒ වාගේ සිද්ධියක් මේ චිත්තවේතියෙන් කෙරෙන්නේ. දැන් ඇයට රූපයක් ලක් වෙනකොට පංචද්වාර වජනෙන් කරන්නේ චක්කු විඥානෙට බාර දෙන එක විතරයි. ඒක දොරටු පාලයාවක්. චක්කු විඥානෙ එක පිළි අරගෙන ඇයෙන් දැකලා සම්පටිච්චන හිතර දෙනවා. සම්පටිච්චන හිත එක පිළි අරගෙන සම්තීර්ණ හිතර දෙනවා. තීරණය කරන්න මේක මොකක්ද කියලා. සම්තීර්ණ හිත වර්තපණි හිතර දෙනවා සුදුසු පැත්තට හරවන්න. එක කුසල චිත්ත වීතියකට නැත්නම් අකුසල චිත්ත වීතියකට හරවන්නේ වස්තපන. විවස්තපන කියන්නේ ඒකනේ බෙදා දෙන එක නානේ. එතන ඇත්ත තමයි බෙදන්න. ඒ නිසා මේ මන්න පංචාද්වාර වර්ජන චිත්තයයි සම්පාරිකින සිත් තුන් දෙකයි මේ තුනට කියනවා මනෝ ධාතු කියලා. ඊට වඩා රාජකාරියක් ඒ තුنين කෙරෙන්නේ නැති නිසා මනෝ ධාතු. අනිත් සිත් 76 න ඊට වඩා ක්‍රියාකාරීත්වයෙන් යුක්තයි. ඒ අරමුණ ඇඳෙන ගැනීමේ ක්‍රියාකාරීත්වයෙන් යුක්තයි ඒ අනිසිත 76. එිනොත් වඩාත්ම බලසගත වෙන්නේ ජවන්ති. ඉනිසේවට මනෝ විඥාන ධාතු කියේ. මනෝ ධාතු මනෝ විඥාන ධාතු සිත් අතරේ පවතින වෙනස්කම් මොනවාද? මේක තමයි වෙනස්කම. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය අඩු වැඩිකම්. මනෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය බොහොම අල්පයි. මනෝ විඥාන ධාතුයේ ක්‍රියාකාරීත්වයේ පල්ලයි පැතිරිච්ච ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා ඒවල් වෙනසක් තියෙනවා. චිත්ත වේතේක කුසල අකුසල විපාක ස්වභාව ලක්ෂණ සියල්ලද සමග පාදා දෙන්නේ. චිත්ත වේති තියෙනවානේ ඔක්කොම 75. එයින් අපි වඩාත්ම තෝරා ගන්නවානේ අති මහාන්තාරම්මන මහාන්තාරම්මන විභූතාරම්මන කියන්නේ මේවා. පංචාද්වාරයේ තියෙන අති මහාන්තාරම්මන කියලා සදාරම්මන දක්වාම චිත්ත වේතියේ පහළ වෙනවා. සදාරම්මන නොලැබෙන චිත්ත වේතිය වලට කියනවා මහාන්තාරම්මන කියලා. ඒවා තමයි කුසල කුසල බාට යන්නේ පංචාද්වාරික චිත්ත වේති වල. මනෝද්වාරික වේති වල විභූත අවිභූත වශයෙන් දෙආකාර වෙනවා. විභූත කියන්නේ ඒ සදාරම්මන ලැබෙන හෝ නොලැබෙන ප්‍රකට අරමුණු ගන්නා වූ මනෝද්වාරික චිත්ත වීති. එහිදී යෝනිසෝ මනසිකාරය පුරුදු කරපු අයගේ චිත්ත සන්තානවල පංචද්වාරයේ හෝ මනෝද්වාරයේ හෝ ලැබෙන අරමුණේදී පංචද්වාරික වීතිවලදී වොත්තපන සිට කුසල චිත්ත වීතියක් බාට පත් කරනවා. යෝනිසෝ මනසිකාරයේ පුරුදු ආයතය. අයෝනිසෝ මනසිකාරයෙන් නම් තියෙන්නේ හේතනත්තාගේ සිත නිතරම වොත්තපනේ යොමු කරන්නේ අකුසල චිත්ත වීතිවලට. මේක තමයි ස්වභාවය. චක්කු විඥාන වීතියක් ගත්තොත් ඒකේ තියෙනවා ක්‍රියාසිත දෙකක්. විපාකසිත තියෙනවා තුනක්. අනිත්වා කොහොම කුසල හරි අකුසල හරි වේද? ක්‍රියාසිත දෙක තමයි පංචද්වාර වර්ජන චිත්තයයි වොත්තපන චිත්තයයි කියන දෙක. ඔය පංචද්වාරික චිත්ත වීතිවලදී ලැබෙන ක්‍රියාසිත දෙකයි. අවීතික්කම සීලය කොමක්දයි හඳුන්වන්න කියන අවීතික්කම සීලය. වීතික්කම කියන්නේ ඉක්මවා යාමනේ. අවීතික්කම කියන්නේ ඉක්මවා නොයාම. එනම් ඉක්ම නොයාම නම් දැන් සීලයක් රකින්නා වූ තැනැත්තාට සීලය ඉක්මවා යන හේතු කාරණා පහක් තියෙනවා. මොනවාද හේතු කාරණා පහ? ලාභයක් ලැබෙනකොට සීලය අතර දාලා යනවා. යසසක් ලැබෙනකොට යසස කියන්නේ අම්බුනාම තනතුරු හිරිවර ඒවා නිසා සීලය අතර දානවා සමහරය. ඥාතීන්ගේ හේතුවක් නිසා සීලය කඩා ගන්නවා සමහරු.
ශරීර අවයව ආරක්ෂා කරගන්න සීලය කඩා ගන්නවා සමහරු. ජීවිතයේ බේදා බේරා ගන්න සීලය කඩා ගන්නවා සමහරු. ඒ කාරණා පහ තමයි සීලේ ඉක්මවා යන්න තියෙන හේතු කාරණු පහ. නමුත් සීලේ පළවෙනි තැන ජීවිතයේ දෙවෙනි තැන තියාන සීල ගන්න තැනැත්තා කවදාකවත් ලාභ ලැබුණා කියලා සීලිය අත්හරින්නේ නැහැ. සීලිය ගලුට කරන්නේ නැහැ. යසස ලැබෙනවා කියලා සීලය කිලුට කරගන්නේ නැහැ. ඥාතිය නිසා සීලය බිඳගන්නේ නැහැ. ශරීර අවයවයක් නිසා සීලය බිඳගන්නේ නැහැ. ජීවිතේ නිසාවත් සීලය බිඳගන්නේ නැහැ. ඒවට කියනවා අවීපික්කම සීලය කියලා. එතකොට සීලයක් නොඉක්මවා පවත්වා ගැනීම තමයි නියම සීලවන්තයාගේ ලක්ෂණය. කිනුතුන් අහලා තියෙනවා නේද ධාර තිමිරුකට අහුවෙච්චි ගොවියාගේ කතාව. උතුරු අඳුන්නාව කියන එක අපි සොයාගත්ත මේ තියෙනවා අනුරාධපුරේට ආසන්න අම්බරිය විහාරය කියලා. අම්බරැලි විහාරය. ඒක කොඩා කඳු ගැටයක තියෙන පිහිටි සේනාසනයක්. ඉස්සර සිංහල බුද්ධ රක්කිතගෙන රහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඉස්සර ගොවියෙක්ගේ රහතන් වහන්සේගෙන් පංචශීලයේ සමාදන් වෙලා හිටිය. ඉතින් ගොවියාගේ සීසෑම සඳහා ඔහුගේ ගොනුන් හොයාගෙන කැලේ ඇවිදිනකොට ධාර පිමිරකට ඔහු අහු වුණා. මහා මද්දාන්. ධාර පිමිරා මේ පුජ්‍යලයා වෙලා ගත්තා. ඉතින් මෙයාගේ අත්කැත්තක් තියෙන අතේම ගෙන යන කැත්තක්. මේ තැනත් හේතුව මේ කැත්තෙන් මේ පිමිරා කපා දාලා නිදහස්ලා යන්න ඕන නේද කියලා. පස්සේ තුනා දීර්ඝ සංසාරයේ සතුන් ගොදුරු වෙලා මැරුම් කෑපු වාර අනන්තයි. දැන් අද මේ මම සිටින්නේ පංචශීලයේ පිහිටාගෙනයි. ඒතකොට පංචශීලයේද මට වටින්නේ ජීවිතේද? කල්පනා කළා ජීවිතයට වඩා මට පංචශීලයේ වටිනවා. ඒ නිසා සතා මරන්නේ නැහැ කියන ඉසවට කැත්ත කරකවල ඈතට වීසේ කියලා ඈ පියාගෙන. මේක අතේ තිබුණොත් මේ මරන්නේ හිටින්නේ. ඉතින් පංචශීලයේ ආවර්ජනා කළා. පංචශීලයේ ආවර්ජනා කරනකොට මේ සතාට දැනෙලා තියෙන්නේ ගිනිගත් යකඩ කඩක් වෙලාගෙන ඉන්නවා වගේ. රාම ධර්ණවැල බුරුල් කරලා ලේන කැලේට හැදලා ගියා. ඉතින් ගොවියත් ඒ කැත්ත කොහොම හරි හොයාගෙන ආපහු තමන්ගේ වැඩට ගියා. සතුවේ රහතන් වහන්සේ සම්මුඛ වෙලා ගිහින් කිව්වා ස්වාමීන් වහන්සේගේ ශ්‍රීමුඛෙන් දේශනා කළ සීලය මම සීලේ නිසා ජීවිතය අත්හැරියා. නමුත් මට සීලය ආනිසංස වශයෙන් ජීවිතේ රකුණා කියලා. අර ජීවිතේ පවා නොබලා සීලය රැක ඇතිනේ අවීතික්කම සීලය. තව මතක් කරන්න තියෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලෑවේදී හොරුන් දහු වුණා. මේ ලංකාවේ හොරුන් දහු වෙලා හොරු සමහරු කිව්වා මේ සංඝයා වහන්සේ ගමරා දාමු කියලා. මොකද මේ ගම්මාට ගියොත් කියයි මේ හොරු ඉන්නවා කියලා. සමහර කිව්වා මරන්න එපා. අපි ගහක බැඳලා දාලා යන්න කියලා. කිඳිවැල් කියලා තියෙනවා මේ කැලෑවේ හැදෙන අර ඔය රස කිඳිවැල් තියෙනවා නේ. ඒවා නූල් නූල් බේරෙනවානේ. දිග නූල් වාගේ මුල් ඒවා ගොඩකින් මේ හාමුදුරු අල්ලා බැඳා ගහක. උනාසේ බැඳෙද්දි කිසිම වෛරයක් නැතුව මෛත්‍රී කෙරුවා. ලව්ගින්නක් ආවා. ඒ ලව්ගින්නක් එනකොට මේ කඩාගෙන යන්න පුළුවන් කිලිවැල් කියන්නේ මේ සද වැලක් නෙමෙයි. කඩාගෙන යන්න පුළුවන්. නමුත් මේ අමු වැල් කඩා දැමීම ආපත්‍යක් සිද්ධ වෙනවානේ. වැල් ගානට ඇවැත් වෙනවා පාචිත්‍ය ඇවැත්. එනිසා ස්වාමීන් වහන්සේ හිතුවා මම මේ ගින්නට පිටිලා මැරුණක් සමන්නේ මම වැල් කඩන්නේ නැහැ. ආපත්‍ය ඇති වෙන්නේ නැහැ. ආපත්‍ය ඇති කරන්න දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ විවසාගෙන විදර්ශනා වැඩුවා. උන්වහන්සේ ගින්නට අහු වෙමින් විදර්ශනා වදලා රහත් වෙලා පිරිනමන් පෑවා ගහේ. පාට කියනවා ජීවිතේ පවා නොතකා සීලය ආරක්ෂා කර හැකියි. ඒ වගේ අපි සීලය නොඉක්මවා රකිනවා නම් ඒකට කියනවා අවීතික්කම සීලය කියලා. නිතිපන්සිල් පොහොයාට සීල රකින්නකොට මේ ශ්‍රී ලංකාවේ නායකත්වය ලැබේවා කියලා යම් කෙනෙක් හිතුවොත් ඒක වෙයිද කියලා අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නායකත්වයේ දෙදෙළුවට නායකත්වය උනන් ලබනවා.
කිසිම සැකයක් නැහැ. වේරමණී සීලය, සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, අවීතික්කම සීලය කියන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. වේරමණී සීලය කියන්නේ සීලයක් සමාදන්ව නොකඩා රක්නා නිසා ඒකට වේරමණී කියන එක තේරුමක්. අනික වේරං මනති තේ වේරමණී කියන තේරුමක්. වේරං මනති වෛරය සංසිඳවනවා. දැන් සීලවන්තයා සීලය රකින්නකොට ඔහුගේ වෛරය වෙන කෙනෙකුගේ වෛරය පවා සංසිඳෙනවා. ඒක හේතුව සීලය රකින්න තුන් ලෝකයේ සියලුම සත්‍යයන් අභය දුන්න කෙනෙක් කියනවා. අභයදානය දුන්න කෙනෙක් නිසා වේරමණී කියලා කියනවා. සංවර සීලය කියන්නේ සීලයක් සංවර සීල වශයෙන් පස් ආකාරයකට සංවර වෙනවා. සීල සංවරයෙන් සංවර වෙනවා, සති සංවරයෙන් සංවර වෙනවා, ඥාන සංවරයෙන් සංවර වෙනවා, කන්ති සංවරයෙන් සංවර වෙනවා, විරිය සංවරයෙන් සංවර වෙනවා. මේ කරුණු පහකින් සංවරයක් වෙනවා සීලය නිසා. සීල සංවරය කියන්නේ ශික්ෂාපද ජීවිත හේතුවෙන්වත් කඩ නොකර ආරක්ෂා කර ගැනීම. සති සංවරය කියන්නේ සීලයක් රකිමින් ඇස, කන, නැහය, දිව, කය, හිත කියන දොරටුවලට ලැබෙන අරමුණු වලදී ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලාවන්නේ නැති විදිහට සිහිනුවණින් යුක්ත වීම. ඒකට සතියේ තියෙන්නටනේ ඒකයි සති සංවරය කියන්නේ. ඊළඟට ඥාන සංවරය කියන්නේ සීලයක් සමාදන්ව රක්නා තැනැත්තා යෝනිසෝ මනසිකාරයේ මුල් කොට ඇති සමත භාවනා, විපස්සනා භාවනාක නිතර යෙදෙන්නට ඕනේ. එසේ යෙදීමෙන් ඔහුගේ ඥානය නිසා සංවරයක් ඇති වෙනා, ප්‍රඥාවෙන් සංවර බැවින් ඒකට ඥාන සංවරය කියේ. සීලයක් රකින්නේ තැනැත්තා කාන්ති සංවරයකින් ඉවසීම පුරුදු කරනවා. සීලවන්තයා සීතල ඉවසනවා, උණුසුම ඉවසනවා, බඩගින්න ඉවසනවා, පිපාස ඉවසනවා, මැටි මඳුරු පීඩා ඉවසනවා, අංග වැස්ස පීඩා ඉවසනවා, සතුන් සර්පයන්ගෙන් එන පීඩා ඉවසනවා, අනුන්ගේ නිନ୍ଦා, අපහාස, චෝදනා, ගර්ජන, තර්ජන වචන ඉවසනවා, තමන්ගේ කායික වශයෙන් එන දුක් වේදනා ඉවසනවා. මේ කියන්නේ ඉවසීමේ ගුණය තමයි සීලේ කරා සංවරයක්. ඒකට කියනවා කාන්ති සංවරය කියලා. විරිය සංවරය කියන්නේ මේ කියන සීලවන්තයා තමන්ගේ හිතේ විතර්ක ඇති වෙනවා නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, අකුසල විතර්ක ඒවා හිතේ පහළ වෙච්ච ගමන් වහාම නුවණ පෙරටු කරගෙන වීරියෙන් ඒවා මැඩපවත් වෙනවා. ඒවා උස්සන්න වෙන්නේ නැතුව ගලක දාලා අමරන්න වාගේ විදර්ශනා කරලා ඒ අකුසල චිතිවිලි යටපත් කරනවා. ඒකට කියනවා විරිය සංවරය. මෙන්න මේ නිසා ශික්ෂාපදයක් ගණනේ මේ සංවර පහ තියෙන්නට ඕන. චේතනා සීලය කියන්නේ සීලයක් සමාදන්ව රකින්නේ කුසල චේතනාවෙන්. කුසල චේතනාව නැතුව සීලය රැකෙන්නේ නැහැ. එනිසා ඒක චේතනා සීලයක්. අවීතික්කම සීලය කියන්නේ දැන් අපි මුලින් සඳහන් කළ හැටියට ලාභ, යස, ඥාති, අංග, ජීවිත කියන මොන හේතුවකින්වත් සීලය කඩ නොකර රැකීම. ප්‍රහාණ සීලය කියන්නේ සීලයක් රකින්න රකින්න සීලමය කුසල චිත්තයාගේ පමණට ක්ලේශ ධර්මයන් තදංග ප්‍රහාණයෙන් ප්‍රහාණය වෙනවා. ඒක විස්කම්බන ප්‍රහාණය කියන ධ්‍යාන ලබන්නත් ප්‍රත්‍ය වෙන සීලය. සමුච්ඡේද ප්‍රහාණය කියන මාර්ගඵල ප්‍රතිලාභයට සීලය ප්‍රතිස්ථාදාර වෙන පිහිට වෙනවා. ඒ නිසා ප්‍රහාණ සීලයක්. වේරමණී සීලයක් වෙන පංචශීලය අනාර්ය සීලයක්ද කියලා අහනවා. සීලය කවදාකවත් අනාර්ය සීලයක් වෙන්නේ නැහැ. ආර්ය කියන්නේ නිර්දෝෂී කියන තේරුම. සීලය නිර්දෝෂී සීලයක්. ඒ වගේම පංචශීලයට කියනවා ආර්ය කාන්ත සීලය කියලා. එයිසා මේ පංචශීලය වැනි වේරමණී වැනි නම් වලින් හඳුන්වන සීලය ආර්ය සීලයක්මයි, අනාර්ය සීලයක් නෙවෙයි. සෝතාපන්න මාර්ගයේ ගමන් කරන පුජ්‍යලයා විසින් ආරක්ෂා කළ යුතු සීලය මොනවාද? අදුම ගානේ පංචශීලය රකින්න ඕනේ. වැඩිම ගානේ ආජීව අෂ්ටමක සීලය, අෂ්ටාංග සීලය, නවාංග උපෝසත සීල, ඝාත දස සීල, සාමණේර සීල, උපසම්පදා කෝටියා සංවර සීල මේ හැම එකක්ම සෝතාපන්න වීමට ප්‍රති වෙනවා.
ඥාන සම්ප්‍රයුක්ත වෙන්න යම්කිසි දහම් කරණ වාදයක් දේශනා කිරීමේදී සවන් දීමේදී කියවීමේදී ඥාන සම්ප්‍රයුක්ත වෙන කාරණා හතරක් කිව්වා කියලා සඳහන් වෙනවා. එයින් එකක් අහනවා මේ ප්‍රතිභාග ප්‍රතිභාන වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් ඔය පාලි පාඨ වලින් අපි ධර්ම දේශනා අහනවා. පාලි පාඨ අපි කියවනවා. එතකොට ඒකේ තේරුම කොහොමද අපි ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ තේරුම නොදැන කියන එක අපි එදා පැහැදිලි කර දුන්නා. ඒකට නිදසුන් වශයෙන් කිව්වා දාර පිමුරෙක් බණහන වෙලාවේ ඕට ඥාන සම්ප්‍රයුක්තෙහි පහළ වෙලා බුද්ධාන්තරය දිව්‍ය ලෝක හයේම සම්පත් ඉඳලා අපේ බුද්ධ ශාසනයෙහි සාරවත්ඥ පරිනිර්වාණයෙන් අරුදු 200කට පමණ පහුව බින්දු සාර රාජ්‍යරුවන්ගේ කාලේ පාටලිපුත්‍ර නගරයේ මේ මහල් පානේ පැජිනෙලා කියන්නේ ඉපදිලා මහා දෛවඥයෙක් වෙලා පස්සේ ආජීවක පැවිද්දෙන් පැවිදි වෙලා මහා අසගොත රහතන් වහන්සේගෙන් කමඨාංගන එදාම රහත් වුණ ප්‍රවෘතියක් කියලා තියුණා නේද? මේ දාන පිමුරට කොහොමද අර අභිධර්ම සද්දේ නිසා ඥාන සම්ප්‍රයුක්තනේ කියන එක අපි කියලා දුන්නා. ඔය වගේ අර බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරද්දී සම්පානුවර ගග්ගරා පොකුණ ළඟ මැණියෙක් බණාලා ඥාන සම්ප්‍රයුක්ත කුසලයෙන් ඒ මොහොතේ මුචිතේලා කෞචිතාභාවන් ඉපදෙලා ඒ මොහොතේ මේලා බණාලා සෝවාන් වුණා. ඔය වගේම හිරිවවුල 500ක් හරියාකර විහාරේ සතිපට්ඨාන දේශනා වහලා ඒ 500 දෙනාම ඒ කුසල් සිතින් ලංකාවේ අනුරාධපුරයේ ඉපදෙලා පැවිදි වෙලා මාර්ගඵල ලැබූ ප්‍රවෘත්තියක් අපේ සඳහන් වෙනවා. සාසේ බුදු සසුන කාලයේදී හිරිවවුල 500ක් අභිධර්ම සජ්ජානයද සවන් දීලා එයින් ඇතිවෙච්ච ඥාන සම්ප්‍රයුක්ත කුසල් නිසා ඔවුන් සදිවි ලෝකයේම සම්පත් ඉඳලා ඇවිල්ලා සවැත්නුවර කුල ගෙවල් පහළ වෙලා බුදුරජාන් වහන්සේගේ යමා මහ පෙළහැර පෑම දැකලා පැවිදි වෙලා තුන් මාසය ඇතුළේ සබිධර්ම ධාරණය කරගෙන තුන් මාසයේ අවසානයේදී සෞඛලෙසක රහත් වුණා. මේ වගේ ත්‍රිසං සතුන් දෙපවා මේ බණ ඇසීමේදී ඥාන සම්ප්‍රයුක්ත කුසාසිත පහළ වෙලා තියෙනවා. එනිසා අපි සඳහන් කළා මේ ඥාන සම්ප්‍රයුක්ත වීමේ ක්‍රම හතරක්. ඒ මොකක්ද? අර්ථඥානය, ධර්මඥානය, නිරුක්තිඥානය, ප්‍රතිභාණඥානය කියලා මේ ප්‍රතිසම්විදා ඥාන හතර ගැන විස්තරයක් නෙමෙයි. යම්කිසි දාන ප්‍රදයක් ඇහෙනකොට අර්ථය වැටහෙන්නේ නැහැ. අර්ථය වැටහෙන්නේ නැතුවට හිතනවා ඔය සාදු සාදු මේ කුතුන් දෙයක් කියලා සිතේ ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත නුවණ පහළ වෙනවා. ඒකට කියනවා ධර්මයේ නිසා ඥාන සම්ප්‍රයුක්ත වුණා. සමහර කෙනෙකුට අර්ථය වැටහෙනවා. අර්ථය වැටෙනකොට අර්ථය නිසා ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. සමහර කෙනෙකුට දහම් පදයේ ව්‍යාකරණ නීතිය අනුව වැටෙනවා. එතකොට නිරුක්ති වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත වේදවා. සමහර කෙනෙකුට ධර්මයත් අර්ථයත් නිරුක්තියත් තුනම අරමුණු වීමෙන් ඥානෙ පහළ වෙනවා දහම් පදයේ නිසා. ඒකට කියනවා ප්‍රතිභාන වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත වීම. මෙන්න මේක නිසා ඥාන සම්ප්‍රයුක්ත නොවනවා කියලා හිතන්න හොඳන්නේ අර්ථය නොදැන බණ ඇසීමෙන් බණ කියමින් බණ පොත් දැනීමෙන් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඒ ගැන මේ ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත නුවණ පහළ කර ගැනීම. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම අතුරෙන් බොජ්ජංගවල සමාධි යනු සිතේ ඒකාග්‍රතාව නම් උපේක්ඛා යනු සිතේ මධ්‍යස්ථ භාවයේ නම් මේ දෙකේ වෙනස පැහැදිලි කර දෙන්නේ කිනා. සමාධිය කියන්නේ එතන සමාධි සම්බොජ්ජංගය කියන්නේ ඒකාග්‍රතා ඡායසිකේ තමයි. ඒකාග්‍රතා ඡායසික ගුණාට ඒකේ අවස්ථා භේදයක් තියෙනවා. සමාධි සම්බොජ්ජංගය. ඒ කියන්නේ සෑම කුසලසිකම පහළ වෙන කුසල චිත්තයගේ ඒකාග්‍රතාවයි මෙතන බොජ්ජංග නමින් හඳුන්වන්නේ. අකුසල චිත්තයේ ඒකාග්‍රතාව තියෙනවා නේ ඒක බොජ්ජංග නොවේ. කුසල සිතේ පහළ වෙන ඒකාග්‍රතාව බොජ්ජංග හැටියට හඳුන්වන නිවන් පතා කරන කුසල සිතේ මධ්‍යස්ස භාවයේ කියන උපේක්ඛා සම්බොජ්ජංගයේ ගැනෙන්නේ සතර මධ්‍යස්ථතා ඡායිත කියයි. සතර මධ්‍යස්ථතා කියන්නේ
ඉෂ්ඨ අනිෂ්ඨ හැම අරමුණකම මධ්‍යස්ථ භාවයට පත් වෙනවා නිවන් අරමුණු කරගෙන නිවන් අරමුණු කරන සෑම කුසල සිතකම පහළ වෙනවා සත්තර මධ්‍යස්ථතාව කියන චෛත්‍යකේ ඒකයි එතන සමන්ද හිත මේ සමන්ද හිතවත් වූ පුද්ගලයන් ගැන හිතවත් වූ වස්තුව ගැනවත් ඇලීමක් බැඳීමක් ගැටීමක් නැහැ එනිසා එකට කියනවා උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කෙනෙකුන් අහලා තේනවනේ අර සතිපට්ඨාන අට කතාවේ හඳුන්වනවා බොජ්ජංග භාවනාවේදී භික්ෂුන් වහන්සේලාගේ සිරිතක් දැන් සමහර භික්ෂුන් වහන්සේගේ පරිහරණය කරන දේවල් තියෙනවානේ ඉස්සර කාලේ තියෙන දැලි පිහිය එතකොට මේ සත්‍රය නැත්තම් සීවර පාත්‍ර මේවා පාවිච්චි කරමින් ඉන්නකොට සාකෙනේ කියන අනේ මට එසකෙස් බා ගන්න ඔය දැලි පිහිය දෙනවද බෑ බෑ මේක දෙන්න බෑ පාටවත් අල්ලන්නවත් දෙන්නේ නෑ මං කිව්වොත් මොකද වෙන්නේ තමන්ගේ ප්‍රේ වස්තුවට ඇලීගෙන හිටියා නේද උපේක්ෂාවක් නෑ සමහර කෙනෙක් කියනවා ගන්න ගන්න මේක ගන්න ඒක ගැනීමට කියන අපහු දුන්නේත් නෑ ඒ ගැන කිසියෙම කම්පාවක් නෑ ඒ විදිහේ තමන්ගේ ප්‍රිය වස්තු ගැනවත් කිසියෙම ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැත්නම් ඒක උපේක්ෂා බුද්ධංග හැටියට හඳුන්වනවා දැන් යම් කිසි උපාධ්‍යාන වහන්සේ කෙනෙක් ළඟින්න බොහොම සුවච සුවිනීත කීකරු සාමණේර නමක් වෙන ආමුදුර කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ මේ සාමණේර නම මට දෙනවද ටික වෙලාවකට මගේ මේ ඉසගෙස් බාගන්න නැත්තම් මගේ අර මේ ගහට්ටක් කප්පියම් කරගන්න මට දෙනවද බෑ බෑ එහෙම දෙන්න බෑ මංවත් වැඩක් ගන්න නෑ මේ නමගේ එතකොට මොකද වෙන්නේ උපේක්ෂාව නෑනේ ප්‍රිය පුජ්‍යලයා ගැන ඇලීමක් තිබුණානේ එහෙම නෙමෙයි උපේක්ෂාව තියෙනකොට ඒ තමාගේ ප්‍රියමනාප ශිෂ්‍ය භික්ෂුව ගැන ශිෂ්‍ය සාමණේර ගැනවත් ඇලීමක් නැහැ කියන්නේ වැඩ ගන්න මෙයාටත් ඔය පුරුදු කරන්න කියලා බොහොම සතුටින් බාර දෙනවා ඒ කියන්නේ කියේම මේ අමනාපයක් නැහැ මධ්‍යස්ථව බාර දෙනවා එතකොට එතන සත්‍ය පුජ්‍යල පිළිබඳවත් වස්තුව පිළිබඳවත් ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇති වුණේ නැත්නම් ඒක වැඩි අවස්ථාවට කියනවා සතර මධ්‍යස්ථතා උපේක්ෂාව එනිසා සමාධියයි උපේක්ෂාව දෙකයි පංචස්කන්ධයේන සංඥා නිසා වේදනාව ඇතිවන්නේ නැද්දයි පැහැදිලි කර දෙන්නේ ඉතින් සංඥා වේදනා දෙක වෙන් කරන්න බෑ සෑම සිතකම සංඥා වේදනා තියෙනවා එනිසා ඒවා ඒකාබද්ධ ධර්මතාවන් එනිසා එකේ වෙනසක් දෙකේ වෙනසක් නැහැ එකට සම්ප්‍රයුක්ත නැහැ හැම වෙලාවෙම නිර්වාණය ලැබීමට බුදු පසේ බුදු හෝ මහරහත් බව යන්නේ මුන්තරා බෝධියෙන් එක් බෝධියක් අදිස්ථාන කරගෙන සම්‍යක් මාර්ගය අනුගමනය කළ යුතුයි මේ හඳුනා ගන්න ආකාරයේ පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි අමුතියෙන් හඳුනා ගන්න දෙයක් නෑ තම තමාගේ චේතනාව තියාගන්න එකයි තම තමාගේ චේතනාවෙන් ඉති අදිස්ථාන තබාගෙන බෝධියක් පිණිස දාන සීල භාවනාදී සෑම කුසලයක් කළ යුතුයි ධ්‍යාන ලබා ගැනීමට කර්ම ක්ලේශ විපාක යන ආවරණයන්ගෙන් තොර විය යුතුය මේ බව කෙනෙක් දැනගන්නේ කෙසේදයි පහදා දෙන්නේ වී ඇටයක් පැලේනවද නැද්ද කියලා බලන්න වපුරන්න ඕනනේ වපුරන්නේ නැතුව වී ඇටේ පැලේනවද නැද්ද දැනගන්න බෑ ඒ වාගේ අනේ මට ධ්‍යානයක් ලැබෙයිද නැද්ද දන්නේ නැහැ කියලා නිකන් හිටියොත් ලබන්න පුළුවන් එක නාට ලැබෙන්නේ නැහැ නේ එනිසා ඥාන ලැබෙන පිළිවෙත අනුගමනය කළොත් ඔය කියන විපාක වාරයන්ගෙන් බාධාවක් නොවේ ඥාන ලබන්න පුළුවන්. එයින් හැබැයි මේ කර්ම ක්ලේශ කියන දෙක නම් ඥාන වඩන්න කොහොමවත් බැහැ. කර්මයේ කියේ පංචානන්තරී කර්ම. පංචානන්තරී කර්ම කෙනෙකුගේ හිතේ කවදාකවත් ඒ ජීවිතයේ ඥාන ලැබෙන්නේ නැහැ. සුගතියටවත් යන්නේ නැහැ. ක්ලේශ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියේ තියෙනකොට ඥාන ලැබෙන්නේ නැහැ. අර විපාක තමයි මෙතන ඇද්ද නැද්ද කියලා සොයාගන්න ඕනකම තියෙන විපාක යන්නේ අහේතුක ද්විහේතුක ත්‍රිහේතුක විපාක ඇති කෙනෙක් අහේතුක විපාක ඇති තැනට කොහොමවත් නුවණ නැහැ ද්විහේතුක ඉන්නේ කෙනාගේ වෙනස පේන්නේ නැහැ වෙනස පේන්නේ නැති නිසා ඔහු වීරිය කළොත්
ඕත පුළුවන් ඔහුට ධ්‍යාන ලැබෙන්නේ නැද්ද කියලා බලන්න. දේ හේතුක නම් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. නමුත් සිර හේතුක වෙලා හිටියනම් ධ්‍යාන ලබන්න පුළුවන්. බුදුදහමේ සතර මහා භූත ගැන කියවේ. පංච මහා භූතයන් ගැන විවරණයක් කරන මින් ගෞරවයෙන් ඉල්ලෙමි. භූතයෝ ගොඩක් ඉන්නවා. පංච මහා භූත කියලා මෙතන හඳුන්වන්නේ ආකාශ භූතයත් එක්ක. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ. ඒ නිසා කිසි වෙනසක් ඒකෙන අහස උඩ තමයි මේ ඔක්කොම තියෙන්නේ. වර්ෂාව නතර කිරීමේ හැකියාව ඇතිවීම වැහි වලා කුළු වලින් බර වූ විට බුදුදහමේ විස්තර වන්නේ කුමන බලයක් හැටියටද? ඒ කියන්නේ මේ වර්ෂාව නවත්වන බලය මොකක්ද කියලා අහනවා. පොතින් කියනවා නම් චිත්ත බලය. චිත්ත බලයෙන් පුළුවන් නවත්වන්න, චිත්ත බලයෙන් පුළුවන් වස්සවන්න. මම කියා කෙනෙක් නැත යයි මෙනෙහි කිරීමේදී විඥානයේ අතරමං වන බවක් වැටහීමේදී අධික භීතියකට පත්වන අවස්ථාවේදී මෙනෙහි කළ යුත්තේ කුමක්දයි පාදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. ඒ කියන්නේ මම කියලා කෙනෙක් නැහනේ. දැන් අපි මම කියලා කිව්වට ස්කන්ධ වශයෙන් පහක් වෙනවානේ. ස්කන්ධ වශයෙන් පහක් නිසා මම කියා කෙනෙක් නැහැ. ආයතන වශයෙන් 12ක් වෙනවා. මම කියා කෙනෙක් නැහැ. ධාතු වශයෙන් 18ක් තියෙනවා. මම කියා කෙනෙක් නැහැ. පටිච්චසමුප්පාදංග වශයෙන් 12ක් වෙනවා. මම කියා කෙනෙක් නැහැ. එතකොට දැන් මෙතන විඥාණය අතරමං වෙනවා කියනවා. මම කියා නැතේ කියලා හිතුවොත් ඉතින් විඥාණයත් මම නම් ඉතින් විඥාණය කියන එක මම කියලා ගත්ත නිසානේ අතරමං වෙන්නේ. මම කියා ගන්න විඥානයක් නැහැ. විඥානයේ චිත්තක්ෂණයක් ගන්න බිඳි බිඳි පරම්පරාව යනවා. මම නම් එහෙම වෙන්නේ නැහනේ. ඒසා එක හිතන්න ඕනේ විඥානයගේ අනිත්‍ය ලක්ෂණය. විඥානයගේ වෙනස් වෙන ලක්ෂණය බලනකොට දීතියක් ඇති වෙන්නේ නැහැ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ යනුවෙන් සඳහන් වෙන සතර සතිපට්ඨානය නිවන් ලබා ගැනීම පිණිස ඇති එකම මඟද නැතොත් එක මඟක්ද යන්නේ පැහැදිලි කර දෙනෙමින් මෙත් සිතින් ඉල්ලා සිටිමි. සතිපට්ඨාන හතරෙන් තොර නිවන් මඟක් නැහැ. හැම නිවන් මඟකම සතිපට්ඨාන හතර තමයි මුල වෙන්නේ. බෝධිපාක් ධර්ම 37ක් තියෙන මුලටම තියෙන්නේ සතිපට්ඨාන හතරනේ. සතිපට්ඨාන හතර පදනම් කරගෙන තමයි නිර්වාණය මාර්ගයේ ගමන් කරුන් ලැබෙන්නේ. නිසා කිසි වෙනසක් නැහැ. වෙන මාර්ගිකුත් නෙමෙයි. නිර්වාණ සතිපට්ඨාන කියන්නේ එළඹ සිටි සිහියනේ. සිහිය තියෙනවා නම් තමයි අනෙත් ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම වැඩෙන්නේ. එනිසා සතිපට්ඨාන සතර නිවන් මඟේ මේ පළවෙනි පදනමයි කියනවත් නිවැරදි. කය වචන දෙකේ හික්මීම සීලය වේනම් ඒ දෙකම හික්මවන්නේ සිතින් උවත් සිත ඒක අඩංගු නොවන්නේ මාදේ පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටි. මේක දැනගන්න ඕනේ කාරණයක් තමයි. කයයි වචනේ දෙක හික්මවා ගැනීම සීලයයි කියනවා. එතකොට හිත කොහොමද? හිත හික්මවන්නේ නැද්ද? හිතේ හික්මීම නිසා තමයි කය වචන දෙක සංවර වෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කය වචන දෙක පිටස්සරායට පේන හැම දෙයක්. අනිත් අයට පේනවා ඇහෙනවා කයින් කරන ක්‍රියා වචනින් කියන වචන. නමුත් හිත ඇතුළේ අනිත් අයට පේන්නේ නැහනේ. එනිසා හිත ඇතුළේ රහසින් කෙලෙස් සිටිනේ පහළ වෙන්න පුළුවන්. ඒක නිසා සිතේට ශික්ෂාපද නැහැ. හිතර තියෙන්නේ සිතේ අදිස්ථාන බලය පිහිටුවාගෙන ඒ උපක්ලේශ ඇති නොවන හැටියට හිත සංවර කර ගැනීමයි. ඒක සිතේ ශක්තිය නිසා තමයි කාවචන දෙක සංවර වෙන්නේ. ඒ නිසා සිතෙන් තොරව සීලයක් නැහැ. එවාගෙම සිත අසංවර වුණොත් සීලයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සිතේ සංවරය තේනවා. ඒකට වෙනම ශික්ෂාපද ඇත්තේ නැහැ. අප ජීවිතේ කොතරම් පින්කම් කළත් මරණ මොහොතේ අපාතින් සිදු වූ සුළු අකුසල කර්මයක් පිහිපත් වීමෙන් දුගතියට පත්විය හැකිද? අපයෙන් වළකින්නේ කෙසේද? බය වෙන්න අවශ්‍ය නැහැ. බය වෙන්න අවශ්‍ය නැත්තේ අපි අධිෂ්ඨාන කරගෙන ඉන්න ඕන හැම අවස්ථාවකම මේ කරන හැම කුසලයකදීම මට
මරණාන්තය දක්වා කුසල් සිතින් වාසය කරන්න ලැබේවා කියලා. එහෙම හිත පුරුදු කිරීමෙන් ඒක ආශීර්ණ කර්මයක් වෙනවා. ඒ ආශීර්ණ කර්මය නිසා බයක් නැතුව කුසල් සිතින් අවසන් වෙලා සුගතියකට යන්න පුළුවන් වෙනවා. ආදුනික හේතු වශයෙන් වැඩි යුතු භාවනාව හඳුන්වා දෙන්නේ. ඒක බොහොම හොඳයි ආ ප්‍රශ්නේ. එම භාවනාව සයකට වැඩි වෙලාවක් කළ යුතුද සමාධිය වැඩෙන්නේ. ආධුනික කාට වුණත් පළමුවෙන්ම කළ යුතු භාවනා බුදුගුණ භාවනාවයි. මොකද මේ ශ්‍රද්ධාව කියන එක ඉස්සෙල්ලා පිහිටුවා ගන්නට ඕනේ. බුදුගුණ තුනෙන් තමයි බුදුගුණ, දාම් ගුණ, සංඝ ගුණ භාවනා ප්‍රගුණ කරගන්නකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලේ බලගත් වෙනවා. ශ්‍රද්ධා පිහිටුවා ගත්තාම තමයි හැම කුසලයක්ම ස්ථාවර වශයෙන් කරන්න පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධා ජාතෝ උපසංකමති ආදි වශයෙන් ශ්‍රද්ධා මුල් කොටගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ, භාවනාවක් දියුණු කරගත හැකි වෙන්නේ. එනිසා බුද්ධානුස්සති භාවනා මුලින් වඩන්නට ඕනේ. අර ඉස්සෙල්ලා අපි දේශනාවල කිව්වා අපේ පූජනීය සුවංගිදී වැඩිහිටියේ ස්වාමීන් වහන්සේගේ අත්දැකීමක් අපට ලැබිච්ච පිළිවෙල. ඒ ස්වාමීන් වහන්සේ ආරණ්‍ය සේනාසයෙන් බොහෝ තැන්වල සොයන්න ගිහින් තියෙන වනාන්තරවල උන්වහන්සේ සිහිනෙන් දැක්ක තැන එක සේනාසනයකදී මනුෂ්‍යයෙක් නෙමෙයි මනුෂ්‍ය වෙෂයෙන් ඇවිල්ලා තියෙන ආර්ය දේවතාවෙක් ඇවිල්ලා වැඳලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේලා දකින්නයි මේ ආවේ. ස්වාමීන් වහන්සේලා කොච්චර දාසා මේ වැඩ ඉන්නවද? ස්වාමීන් වහන්සේලා වඩන භාවනා මොනවද කියලා මං අහන්න සතුටුයි කියලා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. අපි සුමාන දෙකයි මෙතන ඉන්නේ, වෙන තැනකට වඩිනවා. අපි ඉතින් පලි පිළිකුල් භාවනා වඩනවා, ආනපාන සතිය වඩනවා, මෛත්‍රිය වඩනවා, මේවා කරනවා කියෝ. ඉතින් කියලා තියෙනවා ස්වාමීනි, බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් සුදුසු කමඨහනක් ඉල්ල ගන්නවා නේද? දැන් ඉතින් බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවාට බුද්ධ ගුණ ජීවමානයි. එනිසා පිටිසෝ ගාථාවෙන් දවස් 21ක් ඇතුළත ලක්ෂ වාරයක් භාවනා කළොත් බුදුරජාන් වහන්සේ තමන් ඉදිරියට වඩිනවා. ඒකට තමන්ගේ සුදුසු භාවනා කමඨාන ඉල්ලගන්න ඒකයි වඩන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියේ. සී ස්වාමීන් වහන්සේ බොහොම සතුටු වෙලා ඒක අනුගමනය කළා. පස් දිනකට ඒ භාවනා ක්‍රමයේ කියලා පස් දිනාටම සාර්ථක වුණා. බුදුරජාන් වහන්සේ මැවිලා පේනවා භාවනා කරද්දී චිත්ත සමාධියට. හැබැයි කිසි කෙනෙකුට භාවනා ලබා ගන්න බැරි වුණා. හේතු වුණාත් කිව්වා අර සද්ධාම ඉතිරි පැතිරී යනකොට සාදුකාරකී වෙනවා. වැඳ වැටෙන එතකොට අතුරුදහන් වෙනවා. ඒ නිසා වෙලාවට ඒ සමාධිය නොබිඳ හිතින් මොන ආරාධනා කළ ලබා ගන්න. එතනින් ඒ පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ භාවනා කරනකොට ඕනම ආධුනිකයෙකුට තමන් සුදුසු භාවනාව ඒ තුලින් සමන්න ආબોධ වෙනවා, වැටෙන ඒක අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල සාර්ථක වෙනවා. දෛනික වශයෙන් නම් වඩාත්ම ගිහි පැවිදි කාට වුණත් මේ පිළිකුල් භාවනා වැඩගත් වෙනවා. ඒකත් ඉතින් අපි පුරුදු කරන්නට ඕනේ මූල කර්මස්ථානය. මනුලව, දෙව්ලව, බඹලව ආදී ස්ථාන ගැන දුර ආදී දක්වා මෙමෙ දක්වලා තියෙනවා අපි. ඒ ඉරාඳ යටතේ තිබෙන ලෝකයේ ගැනයි මේ කියන්නේ. නමුත් මේ දේශනාවල තිබෙනවා දසදහසක් කලින් දෙවිවරුන් ආභව. ඒ මත ගැටලුවක් හේ තිබෙනවා. මේක තේරුම් ගන්නට ඕනේ. ඒක සක්වලක තියෙනවා භූමි 31ක් නේද? හතර ආපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, 11යි. රූපාවචර බ්‍රහ්ම ලෝක ඔක්කොම 16යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, සියල්ල 31යි. අභිධර්ම පිටකේ පමණයි මේක දුර ප්‍රමාණය පෙන්වලා තියෙන්නේ. ඒ සඳහන් වෙන එක සක්වලක් ගැන යේ කිව්වේ. මේ දසදහස් සක්වලට ඒ වගේම භූමි 31 31 තියෙනවා. එතකොට ඒවා දුර ප්‍රමාණ වශයෙන් මේ අජත ආකාශයේ ඈතින් පිටා තියෙනවා. අපට ඇතුණත දෙවියන්ට බ්‍රහ්මයන් දෙක ඈතක් නොවේයි. දසදහස් සක්වල කිව්වාම ඒක ඇතක් නෙමෙයි දෙවියන් ද බ්‍රහ්මයන් ද. දැන් මනුලෝකෙ ඉඳලා දිව්‍ය ලෝක 6ට, දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට යොදුන් 42,000 බැගින් ඈතින් පිහිටා තිබෙන්නේ. දිව්‍ය ලෝකෙ ඉඳලා අන්තිම ඉහළ දිව්‍ය ලෝකෙ ඉඳලා පළවෙනි බ්‍රහ්ම ලෝකයට තියෙනවා යොදුන් 55,8,000.
ඒ ප්‍රථම ඥාන තලයේ ඉඳලා ဒုတိය ඥාන තලයට යොදුම් 55,8,000ක් ඈතින් තියෙනවා. ඔයම එක එක බ්‍රහ්ම තල වලින් ඊළඟ තලයට 55,8,000 බැගින් යොදුම් දුරයි කියලා සඳහන් වෙනවා. භවග්‍රේ දක්වා මේ විදිහටයි මේ පිහිටා තිබෙන්නේ බ්‍රහ්ම ලෝක. ඒ හැර අනිකොත් දසදහස් සත්සක් වලත් ඒ විදිහටම පිහිටා තියෙනවා මේ දැන් චන්ද්‍ර සූර්ය මණ්ඩලයේ තියෙන දිවි ලෝක හයේ 15 දිවි ලෝකේ. ඊට එහෙනම් තමයි අනිත් දිවි ලෝක හා බ්‍රහ්ම ලෝක තියෙන්නේ. චාතුරු මහදාජික දිවි ලෝක තමයි චන්ද්‍රයා සූර්යයා හැසිරෙන්නේ. එනිසා එක මනුෂ්‍ය ලෝකේටයි සමේ චාතුරු මහදාජිකේටයි පමණයි මේ චන්ද්‍ර සූර්යයාගේ සම්බන්ධය කියන්නේ. හැබැයි ඒක ලෝක ධාතු 17ක් ආලෝකමත් කරනවා කියනවා උන්ගේ ගමන නිසා. ඉතින් ඒ තරම් ඈතට ඒ ආලෝකෙ විහිදෙනවා. එනිසා මේක ගැටලුවකට නම් කාරණයක් නෑ. දසදහස් සත්සක් වලක් තියෙනවා. ඒකට කියන ආඥා ක්ෂේත්‍රය කියලා. ඒ ආඥා ක්ෂේත්‍රය ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේගේ ප්‍රතිසන්දි උත්පත්ති බුද්ධත්ව ධම්මසත්‍යක්ක පැවැත්ම මේ පරිනිර්වාණ කියන අවස්ථාවලදී කම්පාවෙන බැවින් හා එක බුද්ධ ශාසනයකදී මඟඵල නිවන් සුව ලබන්නන් 15 වෙනි බැවින් ඒ දසදහස් ආශ්‍රයවලට කියන සක්වලට කියනවා ජාතික ක්ෂේත්‍රය කියලා. ඒ නිසා ඒවා වෙන වෙනම සක්වල වල හැටියට හඳුන්වනවා. මේ 31 භූමියේ ඒකයි තියෙන වෙන වෙනම 31 භූමිති වලින් ඒවා පිහිටා තිබෙනවා. සුඛාපටිපදා දුක්ඛාපටිපදා පිළිවෙල පැහැදිලි කිරීමක් කරනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනේ. ඒ කියන්නේ ධ්‍යාන ලැබීමේදීත් මාර්ගඵල ලැබීමේදීත් ප්‍රභේද හතරක් තියෙනවා. සුඛාපටිපදා මේ දුක්ඛාපටිපදා දණ්ඩාභිඤ්ඤා දුක්ඛාපටිපදා සිප්පාභිඤ්ඤා සුඛාපටිපදා දණ්ඩාභිඤ්ඤා සුඛාපටිපදා සිප්පාභිඤ්ඤා කියලා. ධ්‍යාන ලැබීමේදීත් මේ ප්‍රතිපදා හතර තියෙනවා. මාර්ග ප්‍රතිලාභයේදීත් මේ ප්‍රතිපදා හතර තියෙනවා. අපි එකක් කියමු ධ්‍යාන ලැබීම. දැන් ප්‍රථම ධ්‍යානයේ වඩන්න යම් කිසි කෙනෙක් භාවනා කරනවා. ඉතින් භාවනා කරන තැනැත්තා බොහෝම වෙහෙස දඩන්න වෙනවා. එක්කෝ අසනීප කන් නිසා දුක් විඳින්මින් භාවනා කරන්න වෙනවා. එක්කෝ හිතේ තියෙන නොයෙක් විතර්ක වේග නිසා බාධා වෙමි, නීවරණයන්ගෙන් බාධා වෙමි, දුක් විඳින්මින් වෙහෙස මහන්සියෙන් ධ්‍යාන වඩන්න වෙනවා. ඒකට කියන දුක්ඛාපටිපදා. එළමෙම කොච්චර මහන්සි ගත්තත් කොච්චර දුක් විඳලා විඳලා වැඩුවත් ධානය ලබන්න පමා වෙනවා. බොහෝ කාලයක් ගත වෙනවා ධාන මාත්‍රයක් ලබා ගන්න. ඒකට කියනවා දණ්ඩා විඤ්ඤා කියලා. සමහර කෙනෙක් ඉන්නවා එවාගේ බොහෝම දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා සීලය මැනවින් රැකගෙන නීවරණ මැඩපාත් කරගෙන නමුත් ඉක්මනින් ප්‍රතිඵල නෙලා ගන්නවා. එය සම්නිකේනවා දුක්ඛාපටිපදා සිප්පාභිඤ්ඤා කියලා. සා සමහර කෙනෙක් ඉන්නවා කිසිම අසනීපාදියක් නැහැ, සියලු පාතුකම් තියෙනවා, නිවැරදිව මැඩපාස්සන්න බොහොම ඉක්මනින් ලේසියෙන් පුළුවන් වෙනවා. හැබැයි ධානයේ ලබන කාර්යයේ කල් ගත වෙනවා. ඒකට කියනවා සුඛාපටිපදා දණ්ඩාභිඤ්ඤා කියලා. සා සමහර කෙනෙක් ඉන්නවා බොහොම සැපසේ ධ්‍යාන වඩනවා. කිසි බාධාවක් නැහැ, සියලු පහසුකම් තියෙනවා, කයට නිරෝගීකම තියෙනවා, අන්තරම් විවේක තියෙනවා. නිවන මැඩපවත්තන්නත් බොහොම ලේසි ඉක්මනින්ම ප්‍රතිඵල ලබනවා. ඒකට කියනවා සුඛාපටිපදා සිප්පාභිඤ්ඤා කියලා. ඒවා සිදුවෙන්නේ ස්වභාවයෙන්ම උපනිශ්‍රේ හේතුවෙන්. පෙරජාතිවල දාන, සීල, භාවනාදී කුසල් වඩලා මදකම නිසා ධ්‍යාන වැඩීමට ගියාම බොහොම දුකසේ වඩන්න වෙනවා. සතරදී ධ්‍යාන වඩලා පුරුද්ද අඩු නිසා අධිගමලාභයේ ධ්‍යාන ලාභයේ ප්‍රමා වෙනවා. ඒකට දුක්ඛාපටිපදා දණ්ඩාභිඤ්ඤා කියනවා. සතරදී දාන සීල භාවනා කළදී බොහෝම අල්ප වාසී. නමුත් භාවනා වඩලා තියෙනවා. ධ්‍යාන භාවනා පෙරජාති ධාතුල වඩලා තියෙනවා. එහෙම ඇත්තු වර්තමාන වාසීන් ධ්‍යාන වඩන්න ගියාම බොහොම දුකසේ ධ්‍යාන වඩන්න වෙනවා. හැබැයි ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනවා. සමහර කෙනෙක් ඉන්නවා පෙර ජාති ජාතිල බොහොම දාන සීල කුසල් වැඩියෙන් රැස් වෙලා තියෙනවා. සමත භාවනා වඩලා නැහැ වැඩි. එහෙම ඇත්තු බොහොම සැපසේ භාවනා කරනවා. නමුත් ප්‍රතිඵලය බොහොම පමා වෙනවා. එයත් අන්න කියනවා සුඛාපරිපදා දණ්ඩාභිඤ්ඤා කියලා. සමහර කෙනෙක් ඉන්නවා සතරදී බොහෝ කෙනෙක්
දාන ආදී කුසල රැස් කරලා තියෙනවා. සමත භාවනාවත් බොහොම දියුණු කරලා තියුණා පෙර ජාත ජාතිවල. එහෙම කෙනෙක් භාවනාවට වාඩි වුණාම ඉක්මනින්ම සැපසේම ප්‍රතිපත්ති පුරලා සැපසේ වහාම අධිගම ලැබනවා, ධ්‍යාන ලැබනවා. ඒකට කියනවා සුඛා ප්‍රතිපදා සිප්පා විඤ්ඤා කියලා. මෙන්න මේ ධ්‍යාන වඩන පිළිවෙල මාර්ගඵල ප්‍රතිලාභෙත් මේ විදිහමයි. පෙර ජාතිවල සමත භාවනා වඩලා නැහැ. විපස්සනා භාවනා බොහොම අඩුවෙන් වඩලා තිබුණේ. මේ කෙනෙක් මාර්ගඵල ලැබීමේදී දුක්ඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා වෙනවා. සමහර කෙනෙක් සතරදී සමත භාවනා වඩලා නැහැ. නමුත් විපස්සනා වඩලා තිබුණා. එහෙම කෙනෙක් මාර්ගඵල ලැබන අවස්ථාවකදී දුක්ඛා ප්‍රතිපදා සික්ඛා විඤ්ඤා වෙනවා. සමහර කෙනෙක් සතරදී බොහොම උසස් සම්දිමින් සමත භාවනා දියුණු කරලා තිබුණා. විපස්සනා බොහොම අඩුවෙන් වඩලා තිබුණේ. එහෙම කෙනෙක් මාර්ගඵල ලැබීමේදී සුඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා වෙනවා. සමහර කෙනෙක් පෙර ජාති ජාතවල සමත භාවනාවත් ඉහළටම දියුණු කරලා තිබුණා. විදර්ශනාවත් ඉහළටම දියුණු කරලා තිබුණා. එහෙම කෙනෙක් මාර්ගඵල ලැබීමේදී සුඛා ප්‍රතිපදා සිප්පා විඤ්ඤා වෙනවා. මේකයි පිළිවෙල. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේට පවා ඇතැම් විට ඥාන විප්‍රයුත සිත් පහළ වූ බවත් ධර්ම දේශනාවලින් අසා ඇත. ඥාන විප්‍රයුක්ත නම් වූ මේ ප්‍රඥාවෙන් තොර ස්වභාවය මහරහතුනට පහළ වේ දැයි ගැටලුවකි. මේ ධර්ම කරුණු පාදා දෙනමින් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඉතින් ඔය ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත හතරක් තියෙනවානේ. කාමාවචර මහා ක්‍රියාසිත හතරක් ඥාන විප්‍රයුක්ත වශයෙන් තියෙනවා. ඉතින් රහතන් වහන්සේට මිසක් ඒ ක්‍රියාසිත වෙන කෙනෙකුට පහළ වෙන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේට නම් ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත පහළ වෙන්නේම නැහැ. බුදුරජාණන් වහන්සේගෙ තියෙනවානේ සම්බම් මනෝකම්මං ඥානානුපරිවත්තං කියලා. රහතන් වහන්සේලාට එහෙම නැහැ. රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත මේ ක්‍රියාහි පහළ වෙනවා. ඒ නිසා ඒ ගැන සැකයක් නැහැ. කිනුතු අහලා තියෙනවානේ එක දායක මහත්තයෙක් රහතන් වහන්සේ නමකට ආරාධනා කළ වඩම්මන යනවා දානෙට. දානෙට යනකොට ලොකු වක්කඩක් තියෙනවා ඈතයි. ඒකෙන් හාමුදුරුවෝ පැන්නා. පයින්කොට දායකයා පස්සෙන් යන්නේ හිතුවා මං හිතන් හිටියා හාමුදුරුවෝ රහත් කියලා. රහත් නෑනේ. අද කිරිකර නැතිව පමණක් දානෙ දෙනවා කියලා. ඊට පස්සේ තවත් එක දුරක් යනකොට කුඩා වක්කඩක් තියෙනවා. ඒක දිහා අඳුර බැලලා ගියා. ඒකට උඩින් අඩිය කියලා යන්න පුළුවන්. බැලලා ගියා. පස්සේ දායකතුමා ඇහුවා ස්වාමීන් වහන්සේ දහල යන්න තියෙන ලොකු වක්කඩෙන් පැන්න මේ කුඩා වක්කඩෙන් මොකද මේ හිමින් යන්නේ? ඉතින් රහතන් වහන්සේ කිව්වා මේකෙනුත් පැන්න නම් අද දානෙත් නැහැ කියලා. හේතුව එතුමාගේ හිත දැක්කනේ රහතන් වහන්සේ දැක්කා. එතන හැඳින් වෙනවා අර පැන්නේ පූර්ව ජාතියේ උපනිශ්‍රේ. කියන්නේ ඉස්සර උන්වහන්සේගේ සිරිත මේ වානර ජාතික ඉදදලා තිබිලා තියෙනවා. ඒ පුරුද්දට පැන්නා. ඥාන විප්‍රයුක්ත ක්‍රියා හිතක් එතන ඇති වුණේ. එහෙම දේවල් තියෙනවා නේද? එනිසා එක සැකයක් නැහැ.